පසුගිය දිනවල දිවයිනට බලපෑ වැසි සහිත කලගුණ තත්වයන් නිසා ගින්ගගේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ගින්ගග පිටාර කැලීම නිසා කාල්ල නාගුඩ සහ බද්දේගම ප්‍රදේශවල පහත් බිම් රසක් තවමත් ජලයෙන් යටව තිබෙනවා. බද්දේගම දොඩංගුඩ මාර්ගයේ ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටව තිබූ නිසා වාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කලගුණ තත්ත්වයත් සමග නිල්වලා ගඟ සහ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරිම ආර ඔය පිටාර කැලිමෙන් මතර දිස්ත්‍රික්කයට ගංගතුර තත්ත්වයක් ඇති වුණා. අද උදැසන වෙන විට වර්ෂා තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබුණත් බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර අකුරැස්ස පහළ අතුරුලිය ප්‍රදේශයේදී පුත්කලයෙකු සැඩ පහරකට හසු වී තිබෙනවා. 47දී එම පුත්කලයා සොයා ආරක්ෂකංශ මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මධ්‍යම කඳුකරයට කඩින් කඩ ඇද හැලෙන වර්ෂාව නිසා කසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 15කින් ඉහළ ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. දිවයිනේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපයේදීම දීවරින්ට අනතුරු ඇකවීම් සිදු කළා. ඊයේ රාත්‍රියේ කාත්තන්කුඩි නාවල ප්‍රදේශයට මුහුදු ජලය ගොඩගස ඇති බවයි වාර්තා වුණේ. ඒත් සමග එයවට දීවරයින් ඔවුන්ගේ ඔරු සහ බොට්ටු ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගියේ මෙලෙසින්. කෙසේවෙතත් අද දිනත් බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි අපේක්ෂා කරන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නමුත් සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කලගුණයක් අපේක්ෂා කරන බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අද දවසේ අපි එතරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත් වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කීපයක් යාමේ හැකියාව තියෙනවා. ඊට අමතරව සෙසු ප්‍රදේශ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඊට අමතරව අර උණුසුම් දර්ශකයේ කියන්නේ සිටුවර දැලින උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමේ තියෙනවා. උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් ඒ වගේම මොන්රාගල සහ පොළොන්නරුව කියන දිස්ත්‍රික්කවල ඉතින් මේ ප්‍රදේශවල විසින් ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට පානීය ජලය භාවිතා කරන්න අධික වෙහෙසකර කටයුතු වල යෙදෙනකොට වරින් වර විවේක ගන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.